තවත් ඡන්ද ප්‍රතිඵලය. දේශේම බලකන්වන අංක 1 හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් SLT Mobitel Fiber. අපට තවත් ඡන්ද ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි අප වෙත මේ වන විට ලැබී තිබෙන්නේ. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 8946යි. එය ප්‍රතිශතයක් ලෙස 47.15ක් ලෙසයි සටහන් වන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 5087ක්. එය ප්‍රතිශතයක් ලෙස 26.81ක් ලෙස සටහන් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තුන්වන ස්ථානයේ පසුවනවා ඡන්ද 4334ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 2.84ක් ලෙසයි සටහන් වන්නේ. නාමල් රාජපක්ෂ මහතා සිව්වන ස්ථානයේ පසුවනවා ඡන්ද 308ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 1.62ක් ලෙස සටහන් වෙනවා. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. තිලිනි ඔවරුද්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 19727ක්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 19511ක්, එය ප්‍රතිශතයක් ලෙස 98.91ක්, එතකම ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව සටහන් වන්නේ 536ක් ලෙසයි, වළංගු ඡන්ද සංඛ්‍යාව වන්නේ 18975ක්, එය ප්‍රතිශතයක් ලෙස 97.25ක ප්‍රතිශතයක්. මේ සඳහන් කළේ මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. අනුර කුමාර දිසානායක මහතා තමයි එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අනුව ඉදිරියෙන් පසුවන්නේ. අපට දැන් හැකියාවක් ලැබෙනවා කලින් 2019 සහ 2024 ජනාධිපතිවරණවලදී නුවරඑළියේ තැපැල් ඡන්ද මොන ආකාරයෙන්ද හැසිරුණේ කියන කාරණාව සම්බන්ධයෙන් සංසන්දනාත්මකව විමසා බලන්න. ඔව් අනුරුද්ධ තිල්ලි මේ නුවරඑළිය තැපැල් ඡන්දේ සහ නුවරඑළිය සමස්ත ප්‍රතිඵලයේ දිහත් අවධානය සින්න දිස්ත්‍රික්කයක්. ඉතින් අපි ගත්තොත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි ජයග්‍රහණය කර තිබෙන්නේ. නුවරඑළිය තැපැල් ඡන්දයේ 51.77ක ප්‍රතිශතයක් වාර්තා කරලා තිබෙනවා. ඒ වෙනකොට 9157ක් ඡන්ද සංඛ්‍යාව. මෙවර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8946ක් ලබා ගන්නවා. 47.15යි මෙවර ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේ අනුර කුමාර දිසානායක මහතා. ගියවර 43.5යි හතරක් ලබා ගන්නවා සජිත් ප්‍රේමදාස මහතා. දෙවන ස්ථානයට පත් වෙන 2019 ජනාධිපතිවරණේ ඡන්ද 7696ක් ලබා ගනිමින් මෙවර ඔහුට හිමි තිබෙන්නේ 2024 ජනාධිපතිවරණයේදී තුන්වන ස්ථානය ඡන්ද 4334ක් 22.84ක් ප්‍රතිශතය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ගියවර 2019 වසරේ ඔහු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ නැහැ. 2024 වසරේ මෙවර ජනාධිපතිවරණයේදී ඔහු දෙවන ස්ථානයට පත්වනවා. 5087ක් ලබා ගන්නවා. 26.81ක් ලෙස තමයි වාර්තා වන්නේ ඔහුගේ ඡන්ද ප්‍රතිශතය. අනුරුද්ධ ඔව් කලින්දු අනුරුද්ධ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව අපිට ප්‍රතිශතාත්මකව සහ මේ ඡන්ද සංඛ්‍යාව ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා 1,54,657ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනවා. ඒත් එක්කම මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයේ පසුවන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52,482ක් ලෙස සටහන් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගතොත් 19.61ක ප්‍රතිශතයක්. තෙවන ස්ථානයේ පසුවන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 48,970ක්. එය ප්‍රතිශතාත්මකව ගතොත් 18.3ක ප්‍රතිශතයක්. නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නේ ඡන්ද 4821ක්. එය ප්‍රතිශතයක් ලෙස 1.8ක ප්‍රතිශතයක් ලෙසට තමයි අනුරුද්ධ සඳහන් වන්නේ. තිලිනී මේ වෙනකොට තැපැල් ඡන්ද ලැබී තිබෙන සංඛ්‍යාව බලපුවාම හරියටම රටෙන් භාගික තැපැල් ඡන්ද අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 12ක තැපැල් ඡන්ද ලැබිලා තිබෙනවා. තවත් දිස්ත්‍රික්ක 12ක තැපැල් ඡන්ද අපිට 11ක ලැබිලා තිබෙනවා. තවත් ඡන්ද 11ක අපිට ලැබෙන්නට තිබෙනවා. ඒ අනුව තමයි දිස්ත්‍රික්ක 22 තැපැල් ඡන්ද ලැබෙන්න තියෙන්නේ. රටෙන් භාගික ඔන්න තැපැල් ඡන්ද ලැබිලා ඉවරයි. ඒ අනුව මේ වෙන විට අනුර කුමාර දිසානායක මහතා තමයි ඉදිරියෙන් පසුවන්නේ මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව. ඔහු නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක මහතා තමයි එතකොට මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ. වනුත් ඔබ යමක් කියන්නේ විශේෂ කාරණාව තමයි ගියවර තුන්වන ස්ථානයේ තමයි ඔහු සිටියේ. මේ සියලුම දිස්ත්‍රික්කවල කෙසේ වෙතත් මෙවර වැඩි හරියක් දිස්ත්‍රික්කවල ඔහු ප්‍රථම ස්ථානයට පැමිණුණා. වන්නේ දිස්ත්‍රික්කයේ පමණක් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථම ස්ථානය හිමි කරගන්නමින් ජය තහවුරු කරගන්නට සමත් වුණා. තැපැල් ඡන්ද ප්‍රතිඵල වලට අනුව නමුත් අපිට තවමත් කියන්නට බැහැ තැපැල් ඡන්දදායකයා මේ ආකාරයෙන් හැසිරුණාට සමස්ත ඡන්දදායකයා මොන ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මොකද අපිට තවමත් දිස්ත්‍රික්ක වශයෙන් සහ ඡන්ද බල ප්‍රදේශ වශයෙන් එකදු ඡන්දයක් හෝ ප්‍රතිඵලයක් මෙතෙක් වාර්තා වී නැහැ. තවත් ඡන්ද බල ප්‍රදේශ 160ක ඡන්ද ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියේදී මොන ආකාරයෙන්ද මේ ඡන්ද ප්‍රතිඵල අපට ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙනවා. ඔව් 2024 ජනාධිපතිවරණයේ හිරුගෙන් එසනෙන් ජනාධිපතිවරණ විශේෂ ප්‍රතිඵල විකාශය සමගයි ඔබ මේ ආකාරයෙන් අප දෙදෙනා සමග එකතු වන්නේ. ඉතින් රැඳී සිටිනට ආරාධනා කරනවා ලදසනෙන් එසනෙන් ප්‍රතිඵල ඔබට සමීප කරන්නට අපි නිරන්තරයෙන් සූදානම් වෙ සිටින රැඳී සිටින හිරු TV සමග.